දැන් අපි මේ වැඩසටහනේදී පැහැදිලිව මම ප්‍රකාශ කරන්නට ඕනේ අගමැතිතුමත් අමාත්‍ය මණ්ඩලයත් අපි සියලු දෙනා රජයේ විදියට ගත්ත තීරණයේදී 2019 වර්ෂයේ සඳහා මේ 20-25 වන විට දියරකිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය මේ සියලු කරුණු ගත් විට ප්‍රධාන වශයෙන්ම මේ ව්‍යාපෘතියේ මේ ආරම්භ කරපු මේ 2019 වර්ෂයේ සඳහා වියදම රුපියල් මිලියන 4000 කෝටි 400කට වැඩි ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න ප්‍රධාන වෙනවා ග්‍රාමීය ගොවියා ශක්තිමත් කිරීම දුගී භාවය ඉවත් කිරීම ඒ තුල කිරි ගොවියා ශක්තිමත් කිරීම කිරි ගොවියා ශක්තිමත් කරලා පිටරටට යන රුපියල් වාර්ෂිකව කෝටි 10000කට වැඩි මුදල අපේ කිරි ගොවියාගේ සාක්කුවට එනවනම් අපේ දුප්පත් කිරි ගොවියා කොච්චර ආර්ථික වශයෙන් ශක්තිමත් වෙයිද කියලා අපි හිතන්නට ඕනේ ඒ සඳහා මේ ව්‍යාපෘතිය තුල ප්‍රධාන ඉලක්කයක් තියෙනවා යහපත් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා කිසිම රජයක් අපේ වර්තමාන රජයේ තරම් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට සල්ලි වෙන් කරේ නැහැ. නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය. ඒ තුල තමයි ජාතියේ අනාගතය රැඳී තිබෙන්නේ. සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් ජනතාවක් ජාතියක් උගත් බුද්ධිමත් ජාතියක්. ඒ තමයි රටක ජයග්‍රහණය. ජනතාව නිරෝගී නම්, ජනතාව උගත් නම්, ඒ තමයි ජාතියේ ජයග්‍රහණය ලෝකේ ජයගන්නේ අපි එවිටයි. ඒ නිසා අපි අතීත අත්දැකීම් එක්ක මේ කටයුතු සාර්ථක කළ යුතු වෙනවා. මෙතිඹතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෞකිරි වලට පස්සේ තිබෙන හොඳම කිරි තමයි දියරකිරි. පිටිකිරි පරිභෝජනයට පුරුදු වුණු රටකට අපිට පුළුවන් නම් දියරකිරි ඒ වෙනුවට ලබා දෙන්නට අර કૃතිම පිටිකිරි වල තිබෙන සමහරක් නරක දේවල් නැතුව ඉතාමත්ම පිවිතුරු කිරි වේලක් දරුවන්ට ලබා දෙන්න. මෙන්න මේ වැඩපිළිවෙල හොඳ ජාතික වැඩපිළිවෙලක් එතුමා ආරම්භ කරපු සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් අපි ඉතාමත්ම හොඳින් ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මේ අවුරුදු තුනමාරක් හතරක් ඇතුළත අපි ප්‍රගතිශීලී පියවරවල් රාශියක් ගන්න ලැබුවා. අපි මොන මොන ප්‍රශ්නවලට මුහුණ දුන්නත් මේ දේවල් අපිට කරන්න පුළුවන්කම ලැබුණා. භෞතික සම්පත් පමණක් නොවේ මානව සම්පතුත් අපිට ලබා දෙන්න පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා මම හිතන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය අවුරුදු තුනමාරක් හතරක් ඇතුළත අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අගමැතිතුමාගේ එවැගේම කැබිනට් මණ්ඩලයේ මැති අමතුරුන්ගේ සහයෝගය මත දැවැන්ත විප්ලවීය වෙනස්කම් රාශියක් කරා. වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය පාසල් සුපරීක්ෂණයට දැන් සුපරීක්ෂණ මණ්ඩල ටික දැන් හෙට අනිද්දා අනුමත වෙලා සම්මත කරනවා. පළවෙනි වතාවට දශක ගණනාවකින් පස්සේ අධ්‍යාපන පනතක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. හෙට අනිද්දා ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි දන්නවා එක පැත්තකින් පාසල් දරුවන්ට දියර කිරි ලබා දෙනකොට ගොවි මහත්තුරුන්ට හොඳ ආදායමක් වෙනවා. රටේ කිරි නිෂ්පාදනයට විශාල පිරිසක් දායක වෙන්න නැඹුරු වෙනවා. අපේ ඉලක්කයේ තියෙන 2030 මුළු රටම ස්වයංපෝෂිතව දියර කිරි ප්‍රචලිත කරලා අපිට ස්වයංපෝෂිත දූ දරු පිරිසක් ඇති කරනවා වගේම රට කිරෙන් ස්වයංපෝෂිත කිරීමේ වගකීම ඒ ඉලක්කය අපි සතුව තියෙනවා.